අපඇද බලමු කාටිසියයානු කණ්ඩාංග තලය ඇසුරෙන් ඒක ශිතය හා වර්ගල ශිතය විමර්ශනය කිරීම කියන පාඩම. අපිඉස්සල් ලම් බලමු කණ්ඩාංග ජාමිතියේදී මේ යෙදෙන කණ්ඩාංග තලය කියන්නමකක්්ද කියලා. සරලරේකා දෙකක් එකනකට ලම්බකව පිහිටෙන පරිදි සකස්කරගන්න තලය තමයි කණ්ඩාංග තලයක් කියලා හඳුන්නන්නේ. මේ වගේ කණ්ඩංග තලයක් යොදා ගන්නේ. යම් කිසි තලයක පිහිටන ලක්ෂයක පිහිටීම එක ඇන මෙන්න මේ වගේ ප කිව් ආර වගේ ලක්ෂයක පිහිටීම නිවැරදිය ප්‍රකාශ කරන්න තමයි මේක භාවිතා කරන්නේ. ඒවගේම මෙන්න මේ සරණරේකා දෙක මේ යක්ක්ෂ දෙක වෙන එක ඇන මෙන්න මේ ක්ෂයක් ක්ෂය මේ අක්ෂය වයියක්ක්ෂයක්ත් ඉදිහට පිට හඳන්න පුළුවන් ඒවගේ මේ අක්ෂ දෙක චේදනය වෙන මෙන්න මේ ලක්ෂය මුල් ලක්ෂය කියලා හඳුන්නනවා. බලමු ලක්ෂ දෙකක් අතර දුරහොයන්න කහොහොමද කියලා පී එක පීදක කියල මේගේ ක්ෂ දෙකක් තියන නම් අපේ ලක්ෂක අතර දුර හොයන්න න නම් අප ික්සල්ලම් කරන්න ඕනේ පී පී දෙක ලක්ෂ දෙකයා කරලා සරරේකාවක් නිර්මාණය කරගන්න ඕනේ ඒ නිර්මාණය කරගත්ත සරරේකාවා යොදාගෙන අපි ත්‍රිකෝණයක් නිර්මාණය කරගන්න එතකට මෙන්න මේ විදියට එක පාදයක් දෙක අඩු කිරීම එක් එක කියලන එනවා එක ඇන මෙන්න මේක් දෙක දුරේ මෙන්න මේ එක දුර අඩු කර පුහම්ම තමයින්න මේ ප්‍රමාණය ගැන මෙන්න මේ පාදේ දිග අපිට එන්නේ ඒවගේ මෙන්න මේ පාදේදික හොයා ගණනම් වයි දෙක අඩු කිරීම වයි එක කියන ඒක යන මෙන්න මේ වයි දෙක දුරේ මෙන්න මේ වයි එක කියන දුර අඩු කරපුහම එන මෙන්න මේ දුර ප්‍රමාණය තමයි මෙන්න මේ පාදයට එන්නේ ගැන කිව් පී දෙක පාදයට අපි මෙන්න මේ ද තුන යොදාගෙන අපි සාදාගන්න ඕනේ පයිතකර සම්බන්ධතාවය. පයිතකට සම්බන්තාව යොද්දී කරණය වර්ගේ සමාය ඉතිරිපාද්කේ වර්ගවල එකතුව කෙලපි කෙටින් හඳුන්නවා. එතකොට ඒක මෙන්න මේ විදිර පී එක පීද කියන කරණය මේ තිී ඉතිරිපාද දෙක අපි එක යොදාගෙන මෙන්න මේ වගේ සමීකරණයක් හදාගන්න පුළුවන්. ඒක කියන්නේ පී එක පීද කියන කරණය කරණය වර්ගේ සමාය ඉතිරිපාද්කේ වර්ගවල එකතුවට. අපි මේ සමීකරනය තවරට සු කරන්න මොකද අපිට ඕන ප එක පී දෙගේ වර්ගේ නෙ මේ ප එක පී දෙදක්කින් සරල කවි දිග විතර ඉතින් අපිට ඒ කරන්න නම් මේ වර්ගයයින් කරගන්න ඕන වර්ගයින් කරගන්න නම් දෙපැත්තට ම මේ වගේ මූලල ලකුණ දෙක යොදනවා. එතකොට මෙන්න මේ මූල යොද පුහම මෙන්න මේ වර්ගය මේ මූලයි කැපෙනවා ඒ නිසා මෙතන පී පී දෙක ඉතුරුවෙනවා ඒ වගේම මෙන්න මෙතන මේකට සම්පූර්ණ වර්ගමූලයක් කෙනවා එත්තකොට මෙන්න මේ සමීකරන්න යොදාගෙන අපිට ලක්ෂ දෙකා අතර දුරහොයන්න පුළුවන් වෙනවා. අපි දැම් බලමු උදාහරණයක්. පලනු දාහරණ දීර තියෙනවා ඒ.බ කියන ලක්‍ෂ දෙකක් ඒ ඇනි දෙකේ හත බී කෙන තුනේ පහ දැන් අපි මේවා යොදාගෙන මෙන්න මේ විදිහට ඒබවල දිග හොයමු. එබි වර්ග සමාන එක් දෙකඩු කිරීම එක් එකය වර්ගය දන වයි දෙකඩු කිරීම වයිකේ වර්ගය ඒක ඇන්න අපට පුළුවන් එක් දෙ කියලා මෙන්න මේ තුන ගන්නත් එ දෙක කියලා මේ දෙක ගන්නත් පුළුවන් මෙතනදන්න මේ දේ හොඳින් බලාගන්න තුනාඩු කිරීම දෙක කියලා අපි ගත්තෝත් එන්නේ උත්තරේ දන එකක් පිදිහට ඒ වගේම දෙකඩු කිරීම තුන කියලාබ මෙතනින් ගත්තො එන්නේ රින එකක් එතකොට එකේ වර්ගය ධනය කයේ වගේම රිනේ එකේ වර්ගයත් ධන එකක් වෙනවා එක නිසා අපිට ඒක් සිින් ප්‍රශ්නයක් වෙන්න නෑ මෙතැනද එකන් අපිට ඕන එකක්ක් දෙක එක් එක කියල සල් කල ගන්න පුළා ඒ විදිට අරගෙන මෙන්න මේම ABC.බ වර්ගය සමානයි පහක් කියලෙනවා අපට එතොට ඒ හොයනඟි වර්ග්‍යයයින් කරන් දෙපැත්තර වර්ග මූලකුණ යොදවා ඒම යොදධ පුහම මේ වර්ග මුලට මේ වර්ගය කැපිලියෙනනවා ඒක නිසා මූල පහක් කියල එනවා ඒ වල අගේ ඒ වගේම දෙවන උදාහරණේ මේකෙ තියෙන්නේ ඒ රිනයක රින්න හතර බී කියන්නේ දන දෙක දන හතොර මේකති අපි බලන්න ඕනි විශේෂම දෙයක් තමයි මෙන්න මේ රින්න ලකුුණ. රින ලකුණොත් එක මේ රිනාගේ තියෙනවනා අපි මේ රිනාගේයට වරහන් යොදාගන්න ඕනේ නැත්තං අපිට මේක පැටලෙන්න්න පුළුව මොකද මෙතන රින ලකුණ තියෙනවා මේ අගේත් රිීන එතවට අපි හරියටම ගාන හදාගන්න නම් මෙන්න මේ රින අගේයට අපි වරහන දාගන්න එතකොට මෙ මෙතන රිනයි රිණයි දන වෙනවා එතකොට දෙකයි එකයි තුනයි තුනේ වර්ගේ නමයකිලෙනවාවගේ මේ පැත්තත් ඒ විදීමයි රිනායි රිණයි දන වනවා හතරයි හතරයි අටයි අටේවර්ගය හැට හතරයි අපිට ABCAB වර්ගයට හැත්තතුනාක් උත්තරයනවා එතකොට ABCABවට අපිට මූල හැත්තතුනක් කෙනවා. මේ උදාහරයෙන් ඒේ විදහමයි මේක දෙකම රිනා කණ්ඩාංග තමයි තියෙන්නේ. එතකොට මෙතන සැලිකිලිමත් වෙන්න ඕනේ. ්‍රීනා අගයට වර්හන් යොදා ගන්න එතකොට මෙතන ත්‍රීණ රිනයි ධන වෙනවා රින්න තුනයි ධන හතරයි කියැන එකයි අපි විශේෂෙන් ලකුණු ගැන රින්න ධන ලකුණු ගැන සැලකිලිමත්වෙන්න ඕන මේ ගැනන් හතද්ද දැන් අපි මේ කාරගෙනඒAB වර්ග සමානයි දෙකයි කියෙනවා එතකොට abAB කියන්නේ මූල දෙකයි කියලා අපට ලබාගන්න පුොළුවන්. ඊළඟ අපි බලන්නේ රේකාවක මදධ්‍ය ලක්ෂය කන්නාංක ලබාගන්නේ කොහොමද කියලා පිට ලක්ෂ දෙකක් දීලා තියෙනවා ඒ ලක්ෂ දෙකයා කරලා රේකාවත් තියෙන අපිට මේකැන සරර් රේකාවත් තියෙනවා සර රේකාව අපි මේ ලක්ෂ දෙක දන්නවා එහම් අපි කොමදේක යොදාගෙන මදධ්‍ය ක්ෂය කණ්ාංක හොයාගන්න කියල තමයි දැම් බලන්නන්නේයන්නන්නේ මේක් දේ වයිඩශ කියල කියනෙ ප ලක්ෂේ කන මදේ ලක්ෂ ක්නාාංක මේක බෙදිල තියෙන්නේ එකටකනු පතති මධ්‍ය ක්ෂ කිය කියන එකටකනු පාතිෙන් බෙදන එකනිසා මෙන්න මේ විදිහට ද කියන්න මේ එකන්න ප වල xක් කණ්ඩාංක විදිට පිට ගන්න පුළුවන් ප එක ප දෙකේ xක් කණ්ඩාංක දෙකේ එකතු එකතු කරලා දෙකෙන් බෙදනවා එක එක ක් දෙක බෙදීම දෙක ව ඔයා ගන්න නම් වය එක දන වයික බෙදීම දෙක කියලා අපිට ගන්න පුළුවන් දැන් අපි බලමු මේක පදුසමී කරන මොකක්ද කියලා යම් කිසි රේකාවක අපි ලක්ෂ දෙක් මෙතන මේ දන්න න ඒ ලක්ෂ දෙ කියන්නේ ඒකා පටන්ගන්නන සවසානුව ලක්ෂ දෙක ඒ ලක්ෂදක අපි දන්නනම් මැදතියෙන ඕනම ලක්ෂක එකැනක් යම් කිසි අනුපාතයකින් බෙදුන ලක්ෂයක කණ්ඩාම් අපිට හොයා ගන්න කුළන් වෙනවා ඒබ කියල ම මේ සරුර එකව නම් කරල තියනවා එතකොට ඒබ කියන අනුපාතය සමාන වෙන එ කියෙන නුපාතයේ එක අනුපාතික ඇන්න මේ තියනෙ බෙෙන ගාන එතකොට මෙන්න මේ එ කියන අනුපාතය අදාලා වෙන්න මෙන්න මේ ප දෙක හෙමනත්තම්බ කියන මෙන්න මේ ලක්ෂයට එ කියනෙ එක අදාළ වෙන්න මේ ඒ ලක්ෂියයට එතකොටක් දේශපිට හොයාගන්න පුළුවන් MX දෙක දාන N එකතු කරලා e M එඒ ැන මෙන්න මේ අගයන් දෙකින් එකන පිස්සල් ගත්තේ කයි එකයි දෙකයි මෙතැන දැන් අපට තුනට දෙැනුපතේ තියන්න පුුවන් එතකොට ප එකතුරන්න ඕන තුුණනයි දෙකයි ඒවගේ එ දාන එ කියනකින් බෙදන්න ඕන ඒගේ ව දේශයකත්තඒ විදිහමයි එ වයි දෙක එකතු කිරීම එ ව එක බෙදන් නෝනේ එම් ධන එ කියන අග හරි අපි යදාහරණයක් බලමු අපි දීල තියනවා ඒ කියල බීකර ලක්ෂ දෙක තොටේ ලක්ෂ දෙකයක් කරන සරයකයි මධ්‍ය ලක්ෂය තමයි අපි හොයන් ඕොන මධ්‍ය ලක්ෂය ක්ඩාක්ක දැන් අපි මේකෙ බලනවා එක්ේක එක් එකක එකුතු කරපුහම කියන මෙතනක් කියන දෙකයි මෙතන තුනයි තුනයි දෙකයි පහයි පහ බෙදීම දෙකක් කියලා එනවා මෙතන වයි එක දන වයි දෙක බෙදීම දෙක කියලා කියන්නේ හතයි පහයියනවා දොළහයි දොළහා බෙදීම දෙක් කියලා නවා එතකොට හය එතකොට ඒ කියන්නේ මේ ඒ.ABෙන සර රේකාේ මධ්‍ය ලක්ෂය විදිහයට පහ බැදීම දෙකයි හයගෙන කණ්ඩාංක අපිට යොදාගන්න පුළුවන්. දැන් අපි බලමු සරරේකාව පොදු සමීකරණය ගන්නේ කොහොමද කියලා. පොදු සමීකරණය කියලා කියන්නේ වයි සමානයි එමෙක්ස් තන සී කියන එක. එක ඇන මේ සරර්රේකාවක පොදු සමීකරණය. එ කියලා කියන්නේ අනුක්‍රමණය සී කියල කියැන අන්තක් කණ්ඩය එතකට අපි බලමුදෙන් අනුක්‍රමණය අන්තක් කණ්ඩයි කොහොමද ලැබෙන්න්නේ කියලා. අනුක්‍රමණය කියලා කියන්නේ මෙන්න මේ එක් එක්සක්ෂයේ දන දිශාවත් සමඟ සරර රේකාව සාධනකෝනයේ ටෑන් අගේ තමයි අනුක්‍රමණය කියලා කියන්නේ ැන මෙන්න මේ තීට කියෙන ෝනේටෑන් තීට ටෑන් අගේ තමයි අප අනුක්‍රමණයන එතකොට අනුක්‍රමණය සමාන වෙනවා ටෑන් තීටවල්ට ඒ වගේම අන්තක් කණ්ඩය කියලා කියන්නේ සරර්රේකාව ව්‍යක්ෂය කපන ස්ථානය එක ඇන මෙන්න මෙතන මෙතඩ මේ මූල ලක්ෂය ඉඳල තියෙන දුර එකැන බින්දුව සී කියන කණ්ඩම් කණ්ඩාග ස්ථානය තමයි මෙතන අන්තක් කණ්ඩය වෙන්නේ දැන් අපි බලමු ලක්ෂ දෙකක් දන්න ඕනම් සරර්රේකාවක අනුක්‍රමණය ගන්නන්නේ කොහොමද කියලා මෙන්න මේ වගේ පී එක පී දෙක කිය ලක්ෂ දෙකක් තියෙනවා එකට අපි හොයන්න ඕනේ මෙන්න මේ සරර්රේකාවේ අනුක්‍රමණය එතකට අපි මෙන්න මේ විදි ත්‍රිකෝනයක් නිර්මාණය කරගන්න පුළුවන් මෙන්න මේ තීට කියන කෝනය මේක කියලා ගත්තොත් එකෙන් අපි එක්සක්ෂයට සමාන්තරවමෙන් එ පාදේ තමයි එතකොට බද්ධ පාදේ වෙන්නේ මේ තියෙන සම්මුඛ පාදය ටෑන් තීට අපි ටෑන් තීට කියලා ගන්නමකක්ද සම්මුඛ පාදේ බෙදීම බද්ධ පාදය. එතකොට න්තට කියන්නේ අනුක්‍රමණට සමාන වන එම් කියන ටෑන්තීට රෙම්වල්ට මෙැන් ටෑන්තීට වෙනට සම්මුකපාදේබෙදීම් බද්ධපාදය කියෙක අපිට ගන්න පුල සම්මුගක පාදය කියන වයිදකඩු කිරම් වක බද්ධපාදය කිය එක් දෙකඩු කිරීම එක් එක අපිටතකරන මෙන්න මේ සූත්‍රි හයා අරගෙන අනුක්‍රමණය හයාගන්න පුළවා. මෙතනෙත්තා විශේෂ කාරණයක් තියෙනවා අනුක්‍රමණය සමානවෙන්න මේ වයි ක්ඩාංග දෙක අතර වෙනසට ඒවගේම කණ්ඩංක දෙක අත්තර වෙනස වෙද්දි එතන වෙන්නේ අනුරූප වෙනසා මං ඒක ඔයාලට උදාහරණයක් මගින් පැහැදිලි කරන්නා මේ තමයි උදාහරණය අපිට තියෙන ඒAB කියලා ලක්ෂ දෙකක් අපි මේ ලක්ෂ දෙක කියලා කියන්න අපි සරර්රේකාවේ දන්නා ලක්ෂ දෙක එතකොට මේ ලක්‍ෂ දෙකෙන් අපි හොයනොව දැන් අනුක්‍රමණය අනුක්‍රමණය කියන්නේ මෙතන ඩේට වයි delට xක් කියල දීලා තින ඩල්ට කියන්නේ වෙනස කියන එක එතකොට අපි ගන්නන්නේ වයි කණ්ඩාංක දෙකාතර වෙනස බදීම xක් කණ්ඩාංක දෙකාතර අනුරූප වෙනස කියලා අන්රූප කියන වචනේ තේරුම මෙන්න මෙහෙමයි එන්න. අපි ගන්න ඕනම් වයි වයි එක කියන එකට වයි දෙක කියලා හත ගන්නවනම් අනිවාරෙන්ම Xක් දෙක වෙනට ගන්න ඕනේ අපි මෙන්න මේ හතත් එක් තියෙන අත් කණ්ඩාංකේ ගැන වයිවට හත තියෙනවනම් මෙතන අපට හත් එක්ක තියනක් කණ්ඩාන්ගගේ තමයි නිවාරෙන්ම මෙතන එක් දෙකවෙනුවට ගන්න ඕන. එතකොට වයිදකඩු කිරීම වයික බෙදන්න ඕන එත් දෙකඩු කිරීමක් සකින්. එතකොට අපිට හත්ත රීන පාහයන මෙතන දෙකා. මෙතන එන්න අපට තුන රීන දෙකනෙමෙයි දෙක රීන තුන. එතකොට මෙතැ රීණයකක්යෙනවා දෙක බෙදීම රීණයක කියන රිීණ දෙකයි. එතකොට අපිට අනුක්‍රමය මෙතන රිීණ දෙකක් කියලා ලැබෙනෝ. ඒ වගේම තමයි අනිත් උදාහරන මේක දෙකම කණ්ඩාංක රීන. එතකොට මෙතන අර රිීන ලකුණ ගැන විශේෂයම සලකළ බලන්න ඕනේ. මෙතත් ේල්ටවයි ඩල්ටෙක් කියන වෙනස ගන්න ඕනේ. ඒවගේම වයිවල්ට අන් රූපය තමයිත්ක් ගන්න ඕන. එතකට මෙතන රිනාට අඩු කිරීම රින නමය කියලා තියෙනවා මෙතන ගන්න ඕනේ ොටත් එක් යෙන්නේ රිනතුන එතු රිිනතුන අඩු කිරීම රිනහතර තමයි කියන්නේ. එතට මෙතන රිනා රිනයි දනවවා ඇැමතැනදම. එතකට මෙතනි ්‍රරිනාට දනනමය කියන්න එකයි. රිණතුන දනහතර කියෙනෙක් එක බෙදම එක් එකයි කියන්න එකයි අපිට මෙතන අනුක්‍රිමණයනවා එකක් කියලා. ඊළඟට අපි බලන්නේ යන්නේ රේකාවක සමීකරණය අපි දන්නවනම් අනුක්‍රමණය අන්තක් කණ්ඩේ හොයාගන්නන්නේ කොහොමද කියලා හරි අපිස්සල කතා කර සරර්රේකාවක බොදු සමීකරණය වයිසාමාය එමක් දන සහි කියලා එකෙන එ කියන අනුක්‍රමණය සී කියනය අන්තක් ක්ඩේ අපි මෙන්න මේක ඇසුරෙන් අනුක්‍රමණයන්තක් කණ්ඩයි ලබාගන්න තමයි දැන්ස ූදානම් වෙන්නේ එතකට අපි පළවිනි උදාහරය දිහයට සමීකරණය වයි සමානයි දෙකයික් තාන පහ කියලා තියෙනවා එතකොට අපි මේකෙද මේ තියෙන සූත්‍රය. වයි සමානයි Mx දන C එතකොට මෙන්න මේ දෙක කියලා තැනට අපිට එ කියලා දේශ කරගන්න පුළුවන් මෙතන C එතකොට අනුක්‍රමණි කියයන එත්්ිකයි අන්තක් කණ්ඩේ කියන පහයි අපිට මේක ඉතාමත් ලේසියෙන් ලබා ගන්න පුළුව. එවුණට මෙන්න මේ වගේකක් තිබ්බොත් මේක ටිකක් වෙනස් සමීකරණය වයි සමානයියට අX එතකොට මෙතනද ධන ස කියන පදයක් නෑ එකන අන්තක් කණ්ඩේ මෙතැනදි බින්දුවයි ගේ මෙක් එමටක් තියන්න එතකොට ේ කියන මෙතනදි. අනුක්‍රමණය සමානවෙන අටට අන්තක්හ්ඩ සමානවෙන්න බින්දුවට. හරි දැන් අපි මෙතන සබදාහරණයක් බලමු මෙතන තියෙනවා සමීකරණය දෙකයි වයරන තුනයි එක් සමානයි හතයි කියලා. එතකොට මේක ටිකක් වෙනස් මොකද ඉස්සල් වයි සමානය එක් තන සයාකාරයට නැහැ. එක අපි මේක වයි සමානයි MXක් දැන සීයාකාරයට හදා ගන්න ඕනේ ඒක කියන්නේ මෙන්න මේ විදිහට දෙකයි වරෙන තුnaයි Xක් තියේ තුනයික් අපි අඩු කරන්න න දෙපැත්තටම සමාලකනෙන් දෙපැත්තටම දන තුනයික් දාන්න ඕනේ. එතකට මෙේවිල දන තුනයි Xක් පහම මෙතන ෙන තුනයික් න්න තුයික්ැෙන මෙතන දෙකයිවයි ඉතුර වෙනවා මෙතන හත දන්න තුනයි xක් වෙනවා. ඊට පස්ස අපි ගන්න ඕනේ වයිනේ එතොට වයි ගන්න නම් අපි මෙන්න මේ දෙකයින් කරගන්න, සමල්ලකුණන දෙපැත්තම දෙකින් බෙදෙනවා එතකට වයි සමානයි තුනායික් බෙදීම දෙක දැන හත බදීම දෙකක් කියලනවා මේකෙදී මෙන්න මේ විදිහට අනුක්‍රමණය පිට ගන්න පුළුවවා තුන බෙදීම දෙකක් කියලා ඒ වගේම අන්තක්කණ්ඩය හත බෙදීම දෙකක් කියලා අපිට ගන්න පුළුවන් තව දාහරණයක් ගත්තවොත් මේ විදිහට අපිට තියෙනම් පහයෙක් තන දහයයි වයි දන විශ්ස සමානයි බිින්දුව කියලා එතකට මේකත් අපි වයි සමානයි එමක් තාන සීයාාකාරයට හදා ගන්න ඕනේ ඒක වෙන්න නම් අපි වෙන්න මේ දහයිවයි පහයි ඒවාගේවා අයිං කර ගන්න ඕන්න එතකොට අපිස්සල්ලම් මේකෙදී අපිට පේනම් මේක පහ දහයි විස්ස කියල කියන්නේ පහේ ගුණාකාර එතකට අපට පුළුවන් මේ සම්පූර්ණ සමීකරණයව මේ සමාන ලකුණෙන් එහ පැත්තේ බිඳූ තියෙන නිසා අපට සම්පර්ණ සමීකරණයම අපට පහැම්බෙ දන්න පුළුවන් වෙනවා කොඩ මෙහම පහම් බෙදල ගත්ත හම මෙන්න මේ විදිහට එක් තන දෙකයිවයි දැන හතර සමානයි බිින්දුව කියලලා නවා අපිට මේකෙදී දෙකයිවයි තනිකර ගන්න පුළුව එතකොට දෙකයිවයි සමානයි රීනක් ්‍රීන හතර වෙනවා වයි තනිකර ගත්ත හම ්‍රීනක් බෙදීම දෙක රීන හතර බෙදීම දෙකක් කියලනවා වයිවලට මෙතනින් අපි අනුක්‍රමණයට හ්‍රීන එක් බෙදීම දෙක කියලගන්න පුළුව අන්තක් කණ්ඩය විදිහට na හතර ෙදීම දෙක කියල කියෑනෙ rrina දෙයි, අපට rna දෙක ගන්න පොළවා.